පසුගියදා වර්ජනයේ නිරත වූ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පස්වරු 3ට පමණ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහනේ පවසන්නේ. යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා අදාළ දීමනාව ගෙවීමේ හැකියාව පිළිබඳ වාර්තාවක් සකස් කරමින් පවතින බවද වෘත්තීය සමිති සඳහනය ප්‍රකාශ කළා. අදාළ තාක්ෂණික වාර්තාවද අද දිනේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි. මේ අතර මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ජාතික අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා වූ වැඩසටහන එළි දැක්වීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නාරාහෙන් පිට ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙරට සෞඛ්‍ය සේවාවේ 150,000කට අධික සෞඛ්‍ය වෘත්තිකින් පිරිසක් සේවය කරනු ලබන අතර විවිධ වෘත්තීය කාණ්ඩ ප්‍රමාණය 268ක් මෙම සියලු සෞඛ්‍ය වෘත්තිකින්ගේ වෘත්තීය ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම මෙන්ම ඉහළ ප්‍රමිතිගතකරණයකට ලක් කිරීම මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වනවා. මෙමගින් රෝගී සත්කාල සේවාවේ ගුණාත්මකභාවය තව තවත් ඉහළ නැංවීමටයි අපේක්ෂා කර ඇත්තේ. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර ගණනාවක උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකි බවයි. මෙයින් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තිකින්ගේ වෘත්තීය ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමකට පවත්වන වාසියම වෘත්තිකයාද ඉහළ ප්‍රමිතිගතකරණයට ලක්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එසේම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේද විශාල සංවර්ධනයක් සිදුව ඇති අතර එය සංවර්ධිත රටක පවතින සේවාවන් හා සමාන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.